සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භූතපුබ්බං භික්ඛවේ දේවා සුර සංගාමෝ සමෝපබ්බුල්ලෝ අහෝසි අතකෝ භික්ඛවේ වේපචිත්ත අසුරින්දෝ අසුරේ ආමන්තේසීති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පිංතුනි අද දවසෙත් මේ හැමදෙනාම ජාතියේ නාලිකාව net fm ගුවන් විදුලිය වට එක්කාසොනේ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි පිංතුනි අද විශේෂ සූත්‍රයක් තමයි මේ ධර්මදේශනාවට මාතෘකා කරන්නේ දුනේ සංයුත්ති නිකායේ සක්ක සංයුතේ වේපචිත්තී කියන සූත්‍රය. මේට ඉහලින් තමයි ඔයත් ඔය පිරිත් පොතේ එක්කහසු කරගන්න දජග්ග සූත්‍රය එක්කහසු වෙලා තියෙන්නේ. ඒ දජග්ග සූත්‍රයෙන් පස්සේ තමයි මේ වේපචිත්ති සූත්‍රය එක්කහසු වෙන්නේ. ඉතින් මේ සූත්‍රය දේශනා කරන්න හේතු ගණනාවක් තියෙනවා. අද මේ සමාජයට ගොඩක්ම මේ සූත්‍රයෙන් හේතු සම්පාදනය වෙනවා. පින්තුනි මේ ජීවිතය සාර්ථක කරගන්න ධර්මය එක්කසු කරගත්තොත් ඕන තරම් අවස්ථා තියෙනවා. ජීවිතයට වටිනකම එන්නේ නරක් වෙච්ච ජීවිතයකට වුවද මහා වටිනකමක් එක්කසු කරගන්න පුළුවන්. පින්තුනි මේ හැමදනා මෙනෙහි කරලා බලන්න. සමහර වෙලාවට ඇත්තුන්ගේ නිවස ඉදිවෙච්ච බත උදේ සකස් කරන්න දිච්ච ආහාරේ හවස වෙද්දී ඒ පිළුණු වෙච්ච බත නැත්තන් නරක්වෙච්ච බත ඔයත්තුන්ගේ උදරය අසනීප කරනවාමයි. ඔයත්තුන්ට ඒ ආහාරයෙන් ප්‍රයෝජනයක් නෑ කියලා දැනෙන්න පුළුවන්. නමුත් දක්ෂ කෙනෙක්ට පුළුවන් ඒ බතම වියලලා ඊට පස්සේ සීනි ස්වල්පයක් එහෙම නැත්තම් පැණි ස්වල්පයක් එක්කාසු කරලා අග්ගලා ලෙස පරිහරණය කරන්න. ඒ කුණු වෙච්ච බතම වේලලා ගත්තට පස්සේ අග්ගලාවක් ලෙස ඇතුන්ගේ ආහාරයට එක්කාසු වෙනවා. ඉතින් මේ බතක තියෙන නස්පැත්තියම නැත්තම් මේ බතේ තියෙන සෞත්තු වීමම අග්ගලා ලෙස බැබලෙන්න එක්කාසු කරගන්න දුනා. සම්භෝගේ සංයෝගේ මෙන්න මේ ජාති එක්කාසවීම තුළ සසුන පුරාවට තමන්ගේ ජීවිතයත් දක්ෂභාවයට පත්කරගන්න පුළුව. එහෙම නැතුව මේ ධර්මය එක්කාසු නොවේ තමන්ගේ ජීවිතය බබලන්න ගියෝතින් හරියට එක කාලයක වාසය කරපු මෝඩ රජ්ජුරු කෙනෙක් වගේ. ඒ රජ්ජුරුවන්ට විශේෂ බෙරයක් එක්කාසු වෙලා තිබ්බා. ඒ බෙරය හඬවද්දි හැතැම්ම ගානක් ඇතට ඒ බෙරේ හඬ හැනවා. එදි මේ රජ්ජුරුව හිතනවා මේ බෙරේට මහා සත්කාරයක් කරන්න ඕන, මහා සම්මානයක් පවත්වන්න ඕන. ඒ මෙතන මේ රජ්ජුරුව මැණික් කරුවන්ට කියනවා මේ බෙරේට මැණික් ඔබ්බන්න. රජුගේ අන ඒ රාජ අන සමග ක්‍රියාත්මක වෙච්ච ඒ රංකරුව මැණික් කරුව විසිතුරු වටින කියන මැණික් හැට මේ බෙරේට එබ්බුවා. ඒ බෙරේ බඳ හිල් කරලා ඒකට එක්කහසු කරන්න දුන්නේ. ඒ බෙරේට සම්මාන පවත්වන්න සත්කාරයක් කරන්න ඕනි. මහා පිරිසක් පිරිවරාගෙන රාජසභාව මැද මේ රජ්ජුරුව දැනුම් දෙනවා මෙච්චර සත්කාර කරපු බෙරේ දැන් හඬවන්න. ඒ බෙරේ හඬවද්දි පිංගතුනේ බොල් හඬමයි එක්කහසු වෙන්නේ. ඒකට හේතුව ඒ වටිනකම දෙන්න ඕනේ වටින වෙලාවට
එහෙම නැත්නම් වටිනකමට ගැළපෙන තැනදී. එහෙම නැත්නම් ඒක කොච්චර වටිනකම තිබ්බත් වැඩක් නැහැ. එදා තමයි රජ්ජුරෝ තේරුම් ගත්තේ මේ මණිකක් වද නුවටිනා අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේ ස්වභාවය අපේ ජීවිතේට එක්කාසු කරගත්තොත් ජීවිතේ නස්පැත්තියම, ජීවිතේ පිරුණු ස්වභාවයම, ජීවිතේ දුර්වල ස්වභාවයම අපිට සකස් කරගෙන සසර පුරාවට උසාවන්ත වෙන ජීවිතයක්, සසර පුරාවට බැබලී යන ජීවිතයක් එක්කාසු කරගන්න පුළුවන්. ඉතින් මේ අද අපි සාකච්ඡාවට එක්කාසු කරන්න යුතුනේ අපි වාසය කරන සත්කාම ස්වර්ගයේ. දෙව්ලොව හයකුත් මනුස්ස ලෝකයක් කියන මෙන්න මේ ලෝක හතම කාම ලෝකයන්ට එක්කාසු කරන්න යුතුනා. ඒ කාම ලෝකවල සිටින අපි හැමදෙනාටම එක්කාසු වෙච්ච ප්‍රධාන ගැටලුවක් තමයි මේ මද්ද්‍රව්‍ය. ඉතින් මේ සුරාව විවිධ නම් වලින් අපි හඳුනනවා. විවිධ ප්‍රදේශවල විවිධ විදිහට මේ සුරාව සකස් කරගන්නවා. ඉතින් මේක මේ මනුස්ස ලෝකයට ආවේනික පානයක් නෙවෙයි. තිරිසංගත සතුන් පවා මේ මත්වීමට කැමැති. ඒ වගේම ආටානාටී සූත්‍රයේ තුල ලෝකාගුරු භාග්‍යතුන් වහන්සේට ඒ දේව සමාගම ඇවිල්ලා දැනුම් දෙනවා, ස්වාමීනි යක්ෂයෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ, භූතයෝ තථාගතයන්න් වහන්සේට සමහර තැන්වල කැමතිනේ. ඒ තමයි තථාගතයන්න් වහන්සේ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා, නැත්තම් සුරාමේරේ අප්පටි විරතා ධම්මං දේසේති. සුරාවෙන් වැළකෙන්න ධර්මයේ දේශනා කරනවා. ඉතින් යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ හැමදෙනාම සුරාලෝලයි. ඒ සුරාලෝල භාවයට පත්වෙච්ච මෙන්න මේ පිරිස තථාගතයන්න් වහන්සේ ධර්මයට කැමතිනේ. අපි දන්නවා පිංගතුනි, මේ හැම දෙයකටම අධිග්‍රහිත සමහර දෙවි දේවතාවෝ ඉන්නවා. ඖෂධයන්ට අධිග්‍රහිත වෙච්ච දේවතාවෝ ඉන්නවා, ඖෂධ. එහෙම නැත්නම් ගස් වලට අධිග්‍රහිත දේවතාවෝ ඉන්නවා, වෘක්ෂ. මේ විදිහට හඳුනන ගමනේ මේ කාමයන්ට අධිග්‍රහිත දෙවි දේවතාවොත් ඉන්නවා. ඒ වගේම මෙන්න මේ නරක ජාති වලට, මේ මද්ද්‍රව්‍යයට මෙන්න මේවට කැමති අමනුෂ්‍ය කොට්ටාස වාසය කරනවා. ඉතින් මේ අමනුෂ්‍ය කොට්ටාස මේවට කැමති පිරිස් සමග එක්කාසු වෙච්ච ගතියක් තියෙනවා. පැතුමෙනි කියලා බලන්න. සමහර සංසිද්ධි ඔයත් ගලපද්දි ඒ අමනුෂ්‍යවන්ට එක්කෝ මද්ද්‍රව්‍ය ඕන පරිහරණය කරන්න, එම නැත්තම් මත් වතුර ඕන බොන්න, මත් වතුර ඕන ඇඟට හලාගන්න. ඉතින් මේ අමනුෂ්‍ය ලෝකේ සමහර වෙලාවට අපේ මේ මිනිස් ශරීර ඇත්තෝ පරිහරණය කරනවා. මේවා මහා සංකීර්ණ ප්‍රශ්න. ඇත්තෝ ඇත්තුන්ගේ උවමනාව අපේ මිනිස් ශරීරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්නවා. සමහර වෙලාවට ඒ අමනුෂ්‍ය ආවේශ වෙලා මම යන්නම් මට සුරුට්ටුවක් දෙන්න, මම යන්නම් මට මත්වතුරට ස්වල්පයක් දෙන්න. මේ කාන්තාවෝ කවදාක්වත් සුරුට්ටුවක් බීඩියක් පරිහරණය නොකරපු ඇත්තු බොහොම ජයට ඒව පරිහරණය කරගෙන ඒ පිරිසේවත් වෙනවා. ඉතින් මේ විදිහේ ඕන තරම් උදාහරණ තියෙන මේ මිනිස්යන්ව, ඒ දුර්වල මිනිස්යන්ව, ඒවට කැමති මිනිස්යන්ව මෙන්න මේ පිරිස පරිහරණය කරනවා. ඒ වගේම අපිත් නිරන්තරයෙන් අපේ හිත් තුළට මේ නරක ධර්මතා එක්කාසු කර ගැනීම තුළ ඇත්ත බලන්න මේ පරිහානිකර අවස්ථාව. අද මේ ලංකාව කොයි විදිහටද ලෝකය එක්කාසු කරන්නේ? මේ ගැන මේ පින්වන්ත පිරිසට හිතන්නම වෙනවා. දෙව්ලොව ඒ දේවතාවෝ මේ මද්ද්‍රව්‍ය හඳුන්වන්නේ දුනේ ගණ්ඩ පාන කියලා. සක්දේව රජ්ජුරෝ දෙව්ලොව ඉපදිච්ච අලුත මේ දේවතා සමාගම පිළිගන්න උත්සාහවන්ත වුණේ මේ ගණ්ඩ පාන කියන මේ මද්ද්‍රව්‍ය එක්කාසු කරගෙන.
සක්දේව රජුරෝ තමන්ගේ මිත්‍ර සමාගමට දැනුම් දෙනවා මේ පිරිස ඒ මද්‍රව්‍ය පරිහරණය කරන්න එපා කියලා. ඉතින් එතනින් පස්සේ අර දෙව්ලොව පරණ හිටපු දෙවි දේවතාවෝ මේ මද්‍රව්‍ය පරිහරණය කරලා මත් වෙනවා. ඒ මත් වීමම ඒ දේවතාවන්ට දෙව්ලොව වෙනස් වෙන්න, දෙව්ලොව අත්හැරෙන්න, දෙව්ලොවෙන් වෙනත් ලෝකයට යන්න හේතු හැදෙනවා. මත් වෙච්ච මේ පිරිසගේ කකුල් වලින් ඔසවලා මහා මේරු පර්වතයෙන් විසි කරන්න යදුනා. ඒ විසි කරන ගමනේ පහළට පාත් වෙද්දී මේ ඇත්ත පිංවන්ත පිරිසක් විනාශකාරී නෑ, හරියට කුරුළු පිහාටුවක් බිම වැටෙනා වගේ බොහොම සැහැල්ලුවෙන් තමයි එක්කාසුනේ. ඒ එන ගමනේ මද්ද්‍රව්‍ය පරිහරණය නොකරපු පිරිස දැනුම් දුන්නා, අපි සුරාව ගත්තේ නෑ, අපි සුරාව ගත්තේ නෑ. එනිසා ඒ පිරිස අසුර අසුර කියලා හඳුන්වන්න යදුනා. එතකොට බලන්න මේ මද්ද්‍රව්‍යත් එක්ක එක්කාසු වෙච්ච පිරිසට දෙව්ලොව බෙදීමක් එක්කාසුලා නාමයක් කටගත්තා. ඒ නාමය සමග මහා මේරු පර්වතයේ පහළම තලයක කර්මයන්ගේ හේතු නිසා විනාශකාරී ස්වභාවයක් නැතුව හොඳ ඍතු සමුට්ටාන සහිත දස දහසක් යුදු නැති අසුර භවන ඒ පිරිසට එක්කාසු වුණා. ඉතේ වජ්ජිත පිරිසට එන්න බැරි වෙන්න, ඒ දෙව්ලොව කෙලසන්න යෙදිච්ච, දෙව්ලොව කිලිටි කරන්න දිච්ච, දෙව්ලොව මද්ද්‍රව්‍ය පරිහරණය කරන්න දිච්ච පිරිසට විශාල හමුදාවකින් එන්න බැරි වෙන්න බාධක හතරක් එක්කාසු කරන්න දුනා. ඒ තමයි උරග, කරෝටි, ඒ වගේම පසහිය හාරි, මදන යුතා කියන මෙන්න මේ පිරිස නැත්තම් පිරිස් හතරකට බෙදලා එක්කාසු කරන්න දුනා. ඉතින් මේ ගැන ඔයත් හිතන්න ඕන. රත්නත්‍රයේ වැඩඉන්න තලෝකාග්‍රු භාග්‍යතුන් වහන්සේගේ උතුම් දළදා වහන්සේ වැඩඉන්න, උතුම් විජයශ්‍රී බෝධරාජාණන් වහන්සේ වැඩඉන්න, ද්‍රෝණිය සරෝජ ධාතුන් වහන්සේලා වැඩඉන්න, මේ ලංකාව පිළිබඳ අපේ සංඥාව නෙවෙයි සමහර පිටරැටියන්ගේ සංඥාව ඔයත්තු මිනී කරලා බලන්න. ඇත්තු සංචාරය කරනවලු. දැන් මේ දවස්වල සමහර වෙලාවට මේ ගැන ගොඩක් කතා කරන සංචාරයට එන්නේ නෑ. ඒ වගේම ඒත්තු නැතුව ලංකාව පාළු වෙලා ධනය එන්නේ නෑ. හැබැයි පින්වතුනි, ඒගොල්ලෝ ඇවිල්ලා මොනවද සිද්ධ කරන්නේ? ඒ ලංකාව කියලා හිතන්නේ ඒගොල්ලෝ සුරා තිප්පොලක් විදිහට. එව නැත්තම් ඒගොල්ලොන්ගේ පසින්දුරම් පිනවන, කාමයන් සන්තර්පණය කරන මහා තෝතැන්නක් විදිහටනේ ඒත් සලකන්නේ. මෙතෙන් එන්නේ බුදුන් වඳින්නේ නෙවෙයි. මේ ලංකාවට බොහෝ දෙනෙක් සංචාරයට එන්නේ යස පිනවාගෙන ඒත් වැරදි වැඩ එක්කාසු කරගන්න. එතකොට අතීතයේ සත්පුරුෂයන් වර්ජනය කරන්නේ දිච්ච දෙව්ලොව කියන්නේ මහා ධර්මකාමී ලෝකයක් නෙවෙයි. ඒ ලෝකේ දේවතාවන්ට ප්‍රශ්න ගොඩයි. සැප විඳින්නම, සැප සම්පත්වල ඇලී ගැලීමයි ඒත් වාසය කරන්නේ. ඒ ලෝකවල බොහෝ සෙයින්ගේ අද වගේම මේ මිනිස් සමාජයේ පවතින මේ වර්ගවාදී ක්‍රමත් තියෙනවා. මිනී කරලා බලන්න, එක තැනකදී මේ කසී රාජ්‍යය තුළ රජ්ජුරු කෙනෙක් හිටියා. ඒ රජ්ජුරුවන්ගේ රාජ්‍ය ඉසුර, රාජ්‍ය ඓශ්චර්යය දැකලා අතිශයින්ම සතුටට පත් වුණා. මේ රජ්ජුරුව මගුල් ඇත පිට නැගලා බොහෝම ප්‍රතාපවත් විදියට නගරය ප්‍රදක්ෂිණා කරද්දී ඒ නගරයේ මිනිස්සු හැම දෙනාම මේ රජුට ප්‍රශස්ති කියමින් ආවඩන්න යදුනා. මෙන්න මේ අවස්ථාවේ තමයි ගන්ධමාන පර්වතයෙන් නික්මෙච්ච පසේබුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වැඩම කරන්න යදුනේ. වයසට ගියපු, ඒ වගේම බොහෝ පරණ වෙච්ච දිරාගිය වස්ත්‍ර දරාගෙන මේ මහා පසේබුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩෙද්දී මිනිස්සු පැසුලේට පත් වෙච්ච මේ
පසේ බුදුරජාණන් වහන්සේට ගරු කර සත්කාර කර ඒ වගේම පුද පූජා පවත්වන්න යෙදුනා. මේ ඇතුගේ පිට වාසය කරන මේ මහරජුරුවන්ට දස ඇඟිලි එක්කාසු කරගන්න බැරි වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමක් කරන්න නැතුව මේ රජුරෝ ඒ පිරිස දෙස බැලුවා. බලද්දි දැකගත්තේ තමන්ව නොසලකා හරිමින්, තමන් මෙනෙහි නොකරමින්, තමන්ට ගරු සත්කාර නොකරමින් ඒ හැම දෙනාම අර පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශේෂ ගරුත්වයකින් හැසිරෙන්න දුනා. මේක දැක්ක මේ මහරජුරවන්ට තරහා ගියා. ඇඟ පුරා පොරවගෙන හරියට කුස්ත හැදිච්ච රෝගියෙක් වගේ වාසය කරන මේ මුඩු මහන, මේ කෛරාටික තැනත්ත කවුද කියලා ගරියා කරන්න තුනා. දෙයා සංකේය කල්පලක්ෂයක් පුරාවට පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන උතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත මේ පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අල්ප මාන්ත්‍රයක් පහදින්න මේ රජුරුවන්ට බැරි වුණා. ඒ කර්ම විපාක වාර වශයෙන් නිරයේ මහා දුක කටුක දුක් විඳගෙන මේ මිනිස් ආත්ම භාවයේ දුර්වල ස්ත්‍රියකගේ කුස තුළ පිළිසඳ ගත්තා. කවලක් අතින් අරගෙන හිඟමනේ යෙදෙන මේ කාන්තාවගේ කුස වාසය කරද්දී හිඟන ගම්මානයටම ඒ හිඟන සමාගමටම ලොකු ප්‍රශ්න නිර්මාණය වුණා. ඉපදිච්ච දරුවගේ හිසේ හැම ගැලවිලා සුදු කබර හැදිලා මහා ඕජසක් ඇඟ පුරාවට ගලාගෙන යමින් හැම සැරවෙන් තිත් වෙවි තමයි මේ දරුවගේ ජීවිතය ගෙවුනේ. තමන්ට තනියම ඇවිදින්න පුළුවන් වෙනකන් තමන් කබලක් අරගෙන හිඟමනේ යෙදෙන්න තනියෙන් කටයුතු සම්පාදනය කරගන්න පුළුවන් වෙනකන් මව රැක්කා. එතනින් පස්සේ මේ මව අත්හැරියා. මෙන්න මේ දරුවෝ ජීවිතයේ මහා දුක්ඛිත විදිහට තමයි ගෙවා දැමුවේ. හරියට නින්දක් නැ එළි වෙනකන් මෙත් තැනත්ත කෑ ගහනවා. වයස අවුරුදු ගණනාවක් ගත වුණා. මහලු භාවයට පත් වුණත් ඒ ශාරීරික වේදනාව, අර කුෂ්ඨ රෝගයෙන් හටගත්ත වේදනාව නැති වුණේ. යම් වීතියක, යම් නගරයක, යම් මාර්ගයක මේ තැනත්ත නිදා ගන්නවා නම් ඒ තැනත්තගේ කෙඳිරිලි හඬ නිසා, ඒ තැනත්තගේ වියරු හඬ නිසා ඒ නගරයේ ඉන්න අහල පහල ගෙවල් වල මිනිස්සුන්ට නිින්දක් නැහැ. ඒ නිසාම මේ තැනත්තට නමක් තිබ්බා. ඒ නම තමයි සුවසේ අවදි වේවා, සුවසේ නිදාගනීවා, නැත්තම් සුවසේ නිින්ද යන තැනත්තා සුප්පබුද්ධ. ඔයත් අහලා ඇති සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා. එක තැනකදී ප්‍රණීත ආහාරයක් ලැබිලා ලෝකාගුරු භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්ම දේශනාවකට හිත යොමාගෙන මෙතනත්ත සෝවාන් මඟඵල අවබෝධය සාසත් කරගන්න යෙදුනා. ඒ ධර්මයේ සාසත් කරගත්ත මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා තමාගේ හැරමිටියත් කබලත් අරගෙන යද්දී එළදෙනක් ඇනලා මිය පරලව ගියා. එතෙ මේ තැනත්ත දෙව්ලොව උප්පත්තිලාභේ සිදු කරගනිද්දී දෙවි දේවතාවෝ ගරිහා කරන්න යෙදුනා. මේ මනුස්ස ලෝකයේ දුර්ගන්ධය හමහම කෙඳිරි ගගා දුකසේ වාසය කරපු පවිටු තැනැත්තේ පාපී පුජ්‍යලේ, මේ පාපී පුජ්‍යලයා දෙව්ලොව ඉපදෙලා දෙව්ලොව වරණයෙන් අපට වඩා වැඩි, බලයෙන් අපට වඩා වැඩි, යසසෙන් අපට වඩා වැඩි. එහෙම කොහොමද වෙන්නේ? මේ දෙව්ලොව ඇයි එහෙම විශේෂයක් ආවේ? පිංගතුනි, කෙනෙක්ට මේ මනුස්ස ලෝකයේ ප්‍රශ්න තියෙනවානේ. තමන්ගේ නිවස ළඟ හිටපු දුප්පත් දරුවෙක් අධ්‍යාපනය ඉහළට ගියාට පස්සේ ඇත්තොන්න දරා ගන්න බෑ. ඔය පිරිස ඉස්සර කොහොමද හිටියේ? අපේ ඉඳුල් කකා හිටියේ, අපේ ළමයි විසිකරන ඇඳුම් තමයි ඇඳගෙන හිටියේ. හේතනත්ත කොහොමද මෙහෙමපත් උනේ? මෙන්න මේක තමයි පිංගතුනි පින. ඉදේ වෙලාවේ සක්දේව රජුරෝ ඒ දේව සමාගමට දැනුම් දෙන්න යෙදුනා. ඔබ ඒ විශේෂ දේව පුත්‍රයාට ගරිහා කරන්න එපා. ඒ දේව පුත්‍රට බනින්න එපා.
ඒ දේව පුත්‍රයා මනුස්ස ලෝකේ එච්චර දුර්වල කටුක ගොරෝසු පිළිකුල් සහගත මිනිස් പ്രേත ආත්ම භාවයක් ගෙවාට ගොඩක් පින් කරගත්තා. ඒ පිනේ ආනිසංසය දැන් විඳින්නේ කියලා. ඉතින් මේ බෙදීම නැත්නම් මේ මනුස්ස ලෝකේ අපිසන්තකේ වගේම දෙව්ලවත් එක්කාස වෙලා තිබ්බනේ. ඉතින් පින්තුනේ මේ දුරාචාර වලින් වැට බැනගත්ත ඒ දෙව්ලව මේ ප්‍රශ්න ඔක්කොම විසඳගනිද්දී අපි රත්නත්‍රයේ වාසය කරන මේ ලංකාද්වීපේ අපට ප්‍රශ්න විසඳගන්න බෑ. ඒ ප්‍රශ්නවලට නැත්නම් ඒ ඇත්තුන්ගේ ඇහැකින් අපි චුට්ටක් මෙණිය කියලා බලමු. එයාට මේ ලංකාද්වීපේ කෙලිමඩුවක් වගේ නැත්නම් සෙල්ලම් භාණ්ඩයක් වගේ, එහෙම නැත්නම් ඒ ඇත්තුන්ට හිතෙන්නේ මේ බිම අපිට විවේකයේ ගන්න, අපට මත් වෙන්න හොඳ බිමක්, අපට විකාරී වැඩ කරන්න හොඳ බිමක්, අපට රාගයෙන් රත් වෙන්න හොඳ බිමක්. හැබැයි අපට මේ බිම සසර සුවපත් කරන බිමක් නේ. අපට මේ බිම පිම්බිමක් නේ. පිම්බිමක් වෙච්ච අපේ බිම තව කෙනෙක් හිතනවා නම්, අර අසුර පිරිස හිතනවා වගේ මත් වෙන්න හොඳ බිමක් නම්, එහෙම නැත්නම් ඒ බිම පව් වැඩට යොදා ගන්න හොඳ බිමක් කියලා හිතනවා නම් ඒක අපේ අවාසනාව. ඇයි අපි එහෙම හිතවන්නේ? කෙනෙක්ට එන්න පුළුවන් පින් කරගන්න, කෙනෙක්ට එන්න පුළුවන් හිත හදාගන්න, කෙනෙක්ට එන්න පුළුවන් භව ගමන සුවපත් කරගන්න, කෙනෙක්ට එන්න පුළුවන් තමාගේ ආත්මේ නිවීම හදාගන්න. මෙන්න මෙහෙම බිමක දුරාචාර වලින් ආතුර වෙලා, ආකූල ව්‍යාකූල වෙලා රහතන් වහන්සේලා වාසය කරපු මේ බිම මේ තත්ත්වයට පත් කරගත්තේ අපිමයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ඉතින් මේ අධර්මවාදී හෝ එහෙම සල්ලි නැත්තම් අපේ ආර්ථිකය කඩා වැටෙනවනේ, නැත්නම් මේව ඔක්කොම අනිත් පැත්ත හරවන්න බෑ කියලා. පිංගුතුනි, රහත් වෙන්න නම් ඒ දුරාචාර වලින් වෙන් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල ඇත්ත දන්නේ නැති ගොඩක් જાති තියෙනවා. එකක් තමයි අකට උත්තකින්, අවඩකින්, අසත්පුරුෂ ධර්මයකින්, අශීලාචාර ක්‍රියාවකින් ඒ ධනෙ ඉපදෙනවා නම් මෙන්න මේ කාරණාව හොඳට මතක තියාගන්න. එහෙව් ධනෙකින් හිතන්න අපි අඹගෙඩියක් ගත්තා. එහෙම නැත්නම් පළතුරක් ගත්තා. ඒ පළතුර අපි ආහාරයට ගන්නවා. ඒ ආහාරයට අරගෙන තමාගේ නිවසේ ඒක යටේ විසි කරනවා. මෙන්න මේක මේ භික්ෂුන් වහන්සේලාට එක්කාසු කරලා තියෙන මහණෙනි. අකප ජාති කැප නැති ජාති කැප නෑමයි. එහෙම අකප විදිහට, කැප නැති විදිහට, අධර්මවාදී විදිහට මේ භික්ෂුන් වහන්සේට අඹගෙඩිය සම්මුඛ වුණා නම් ඒ අඹගෙඩිය කාලා ඒ අඹගෙඩියේ ඇටේ එළියට විසි කරනවා, ඒක පැලවෙනවා. මහා ගහක් විදිහට නිර්මාණය වේවි. ඒ ගසට කාගවත් වෛරයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඒ ගසේ හේවන අරගෙන ධර්මයේ පාඩම් කරන්න එපා. ඒ අකප දෙයින් නිස්පන්න ඒ වස්තුවේ හේවන පවා, ඒ ගහේ හේවන පවා සුදුසු නැහැ, අකපයි. ඒ සියල්ල එක්කාසු කරේ නිවනටමයි. රහත් වෙන්න අපි මේ අකුසලයන්ගෙන් දුරාචාර වලින් ගැලවෙන්න ඕන. එහෙම ගැලවෙන්නේ නැතුව අපට ධර්මකාමී ජීවිතයකට එක්කාසු වෙන්න බෑ. මේ වගේ අධර්මවාදී ක්‍රම ගණනාවකින් අපේ සමාජය වෙලිලා, ඒවට ප්‍රතිපාක්ෂික ධර්ම වෙනුවට සහායක ධර්ම ගොඩක් ක්‍රියාත්මකයි. මත්ද්‍රව්‍ය ආරක්ෂා කරන්න, ඒව රිසිලෙස ලංකාවට එක්කාසු කරන්න බොහෝ දෙනෙක් රහසේ උදව් කරනවා. එකක් දෙකක් තමයි මේ සමාජයට හෙලිපෙහෙලි වෙන්නේ. මේ ගැන අපි හැමදෙනාටම හිතන්නම වෙනවා. මේක තමයි සමාජයේ පිරිහීම. ආවුස, වර්ණ, යස, ඉසුර, මෙන්න මේ සියල්ල අර බේබදු පිරිසට එක හා සමානව ලැබුණාට කර්මයන්ගේ විපාක, නැත්තම් මේ අසුර කියන පිරිසට ඒ සියල්ල ලැබුණාට වෙනසක් ඇති වුණා. ඒ වෙනස තමයි තමා මේ මහා මේරු පර්වතයේ පාමුලට එක්කාසු වෙච්ච බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
ඒ දෙව්ලව තියෙන දිව මධාරාමල් හටගන්න පරසතු වුක්ෂේ. හැබැයි මේ අසුර ලෝකයේ එක්කාස වෙලා තියෙන්නේ චිත්‍ර පාටලි කියන නැත්තම් පලොල් ගස. මෙන්න මේ පලොල් ගසේ මල් පිපුණහමයි තේරුනේ අනේ අපිට වැරදුනා, අපි දැන් ඉන්නේ මේ සක්දෙව් රජුරෝ සමග තෞතිසාවේ නෙවෙයි, ජරා මහලු සක්‍රය අපි රැවැට්ටුවා, අපි දැන් මේ වෙනම ලෝකයක ඉන්නේ කියලා බොහෝ සෙයින් කලබලයට පත් වෙනවා. ඉතේ රවට්ටපු සක්‍රයාව අභිභවනය කරන්න පරාජයට පත් කරන්න හරියට වැසි කාලයක තුඹසකින් මතුවන මිරුවෝ වගේ මේ අසුර සමාගම මහාමේරු පර්වතයේ මුදුනට එක්කහස වෙන උත්සාහවන්ත වෙන මහාමේරු පර්වතයේ පාමුල සිට. ඉතින් අපි මුලින් සඳහන් කරන්නේ දුනනේ මේ පින්වන්ත පිරිසට ආරක්ෂාවට පිරිස් හතරක් එක්කහස වෙලා තියෙනවා. ඒ පළවෙනි ආරක්ෂාව නැත්තම් මේ මහාමේරු පර්වතයේ හට අරන් තියෙන පින්තුනේ සමුද්‍රයේ රිදී පාට වැලි තීරයක තමයි මේ මහාමේරු පර්වතයේ තියෙන. එතන වැලි බිමක් තියෙනවා. ඒ බිමේ ඉරිසෝරු පවා වාසය කරනවා. එතනින් උඩ තමයි මෙන්න මේ ආරක්ෂාවට උරග. උරග කියන්නේ නාගයෝ. ඒ නාග දිව්‍ය නාග සමාගම. ඒත් ජලයේ බලවත්. ඉතින් ජලයේ මහාමේරු පර්වතයේ ජලයට එක්කාස වෙලා තියෙන ජලයේ බලවත් වෙච්ච පිරිස මුල්ම ඒ ආලින්දේ නැත්තම් කොටස් හතරකට බෙදිලා ඒකේ ආරක්ෂක වළල්ලක් විදිහට එක්කාස වෙලා ඉන්නවා. ඉතින් මේ යුද්ධයෙන් ඒ පිරිසට ඉහළට එන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟට පවතිනා මේ කරෝටි, කරෝටි කියලා හඳුනන ගුරුල්ලෝ. ඉතින් මේ ගුරුළු සමාගම නැත්තම් ඔය ගුරුළු වනයේකින් සක්දේව රජුරෝ එක්කාස වෙන ගමන ගැන මේ පින්වන්ත පිරිස අහගෙන ඇති. මේ වැලි තලාවේ යුද හට ගන්නවා. විතක සක්දේව රජුරෝ දිනනවා. විතක අසුර සමාගම දිනනවා. ඉතින් අසුරයන්ගේ දිනීම කලාතුරකින් සිද්ධ වෙන්නේ. ඒ දිනපු ගමනක මේ සක්දේව රජුරෝ මාතලී රතාචාර්යතුමා සමග ගමන් කරද්දී ඒ රථේ පුණ්‍ය ඉර්ධියකින් ලැබිච්ච රථයක්. ඉතින් ඒ ඉඹුල් වනයේ නැත්තම් ගුරුලන් වාසය කරන ඒ වනාන්තරයේ සුණු විසුණු වෙච්ච බව, ඒ රථ හිස වැදිලා ගුරුළු කැදලි දෙකට පැලිච්ච බව, ඒ හැමදෙනාගේම ගස් විනාශ වෙච්ච, ඉඹුල් වනයේ විනාශ වෙච්ච බව ධර්මයේ සඳහන් වන හරියට මහා ඩෝසරයක්. මේ කෙහෙල් වනයේකින් ගමන් කරා වගේ, එහෙම නැත්තම් කුසතන පිරි මේ බටකොටු වනයේකින් ගමන් කරා වගේ කෑලි කෑලි වලට සුණු විසුණු වෙනවා. එතනින් පස්සේ තමයි රතාචාර්ය මාතලීට දැනුම් දෙන්නේ, ඒ රතාචාර්ය අපි නිසා මේ ගුරුළු වනය විනාශ වෙන්න හොඳ නැහැ, මේ ගස් බිඳෙන්න හොඳ නැහැ, කැදලි විනාශ වෙන්න හොඳ නැහැ, ඒ නිසා මේ වගේ ගැටෙන්න එපා, අපි රතේ නවත්තමු, ආපහු හැරෙමු. මෙන්න මේ ධර්මකාමී සිතවිල්ලත් එක්ක අර අසුර සමාගම මේ වේපචිත්තී කියන තැනත්තා කල්පනා කරනවා සක්දේව රජුරෝ බිය වෙලා ගියා, දැන් ඒ රතේ පූර්ණ වශයෙන් හරවගත්තා, එහෙමනම් නැවත බලඇනි සේනාවක් එක්කාස වෙන්න ඇති කියලා ඒගොල්ලෝ පසුබාන්න යදුනා. පින්වතුන මේ වගේ විසිතුරුතා තියෙනවා, ඔයත් මේවත් දැනගන්න. අයෝධ්‍යාපුර කියලා මේ සක්දේව රජුරෝන්ගේ නැත්තම් තෞතිසාවේ සහ අසර ලෝකයේ විශේෂ නගර දෙකක් තියෙනවා. ඒ නගර දෙක ඒ නම් වලින් හඳුන්වන හේතුව ඔයත් සමහර වෙලාවට මේ වගේ මේ නාමයන් දන්නේ නැහැ. යුද්ධ කරන්නේ නැති නගර දෙක අයෝධ්‍ය යුද්ධ නැහැ. එතකොට මේ අසුරයෝ ඒ නගරයට එක්කාසල දොර වහගනිද්දී සක්‍රෝ ලක්ෂ දෙනෙක්ටවත් බෑ ඒ පිරිසත් එක්ක යුද වදින්න. ඒ නගරේ යුද්ධයෙන් විනිර්මුත්තයි. ඔයත් උනම් හඳුනනවා සාම කලාපයම නැත්තං ඉම බෝඩරේ කියලා ඔයත් උන්ගේ රටවල් දෙක අතර කාටවත් අයිති නැති බිම කියලා හඳුන්නන්නේ. එතන යුද කරන්නේ මෙන්න මේ වගේ ඒ දෙව්ලව. ඉතින් මේවා මේ මනුස්සෝ දෙව්ලවෙන් එක්කාසු කරගත්ත ජාති. අපි හැමදෙනාම දෙව්ලෝ යනවා, බඹලව යනවා, ත්‍රිසන් ලෝකේ පදිනවා. ඒ පුරුදු තමයි මේ එක්කාස වෙලා තියෙන්නේ. ඒ පුරුදු ත්‍රිසන් ලෝකේ තියෙන ඕන ජාති මේ මනුස්ස ලෝකයට එක්කාසු කරගෙන. ඒ වගේම අමනුස්ස අතරේ ප්‍රචලිත වෙච්ච ජාති
මේ මනුස්සෝ එක්කහසු කරගෙන මෙන්න මෙතනයි ගැටුම තියෙන්නේ. මෙතනයි පින්වතුනි ප්‍රශ්න තියෙන්නේ. ඒ දෙවියෝ මනුස්සෝන්ගේ ලෝකේ තියෙන ඕන જાති දෙවිලොවටත් එක්කහසු කරගෙන. ඉතින් මේ ඝෂ්ඨණය නිසා එයත්තුන්ගේ නගර දෙකක් තියෙනවා. ඒ නගර දෙක අයෝධ්‍යා යුද්ධ නැති නගර, අයුජ්ජ නගර. ඒ නගරයන්ට එක්කහසු වීම සමග කිසි කෙනෙක්ට සන්ත්‍රාසය භීතියක් නැහැ. මේ ගුරුළු පිරිස දෙවෙනි බලෑණියක් විදිහට මේක ආරක්ෂා කරගන්නවා. ඒ වගේම පස්සහාරී කියන තුන්වෙනි කණ්ඩායම කුම්භාණ්ඩයන් තමයි වාසය කරන්නේ. ඒ පිරිස එන්න දෙන්නේ නැහැ. ඒ වගේම හතරවෙනි පිරිස තමයි මදන යුත යක්ෂ සේනාව. එතකොට මේ වලලු හතරකින් ඉහළට එන්න ඕන. ඉතින් මේ නාග සමාගම මේ පිරිස බිය ගන්නවා. ඉතින් මෙතන යුද්ධය ගැන අපි නැත්තෙම් ගුවන් විදුලියේ අතීතයේ දවසක දජග්ග සූත්‍රයෙන් තෝරන්නේ දුන කොහොමද එයත් යුදවදින්නේ. මේ බියවීම, තැති ගැනීම, සන්ත්‍රාසයට පත්වීම පමණයි එයත්තුන්ගේ යුද්ධයේ දිනුම පරාජය තීරණය කරන්නේ. ඉතින් අපි වගේ මරා ගන්නෙ නෑ, කපා ගන්නෙ නෑ. ඒ කාරණා මෙනෙහි කරන්න පිඟුතුනි. ඉතින් මේ විදිහේ මේ යුද්ධය එක්කාස වීම සමග තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ දැනුම් දෙනවා. මහණනි, අතීත සිද්ධියක් කියනන් දේවාසුර සංගාමෝ, දේව සමාගම සහ අසුරයන් සමග මහා යුද්ධයක් හටගත්තා. මෙනම යුද්ධයේ වෙලාවේ අතකෝ භික්කවේ එකල්ලි මහණනි වේපචිත්ත අසුරින්දෝ. මේ වේපචිත්ති අසුරින්ද්‍රයා අසුරයේ ආමන්තේසි, මේ අසුර සමාගම ආමන්ත්‍රණය කරන්න දුනා. යාසුර සමාගම ආමන්ත්‍රණය කළා. දැනුම් දෙනවා, භවත්නි, අපි මේ යුද්ධයෙන් දිනුවොත් ශක්තිය රජුරෝ පස් පොලකින් බැඳගෙන අරගෙන එන්න. ඉතින් මේ වේපචිත්තිට මේ නාමය එක්කාසු වෙන්නේ නැත්තම් මේ තැනත්තගේ නම මේ මුල් කාලේ සම්භර කියලා තමයි හඳුන්වන්නේ දුනේ. මේ සම්භර කියන අසුර රාජා වේපචිත්ති භාවයට පත් උනේ මේ යුද්ධය ඇති වෙන අවස්ථාවේදී. ඒ වැලිතලාවේ ඉරිසිවරු වාසය කරනවා. මේ ඉරිසිවරු ළඟට සක්දේව රජුරෝ යන්නේ කඩුව පැත්තකින් තියලා තමාගේ වහන් සංගල ගලවලා වන්දනමාන කරලා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරද්දී බොහොම හිතේසිව කිට්ටුව ගිල්ලා මේ ඉරිසිවරුන්ගේ යටි සුළඟට ඉන්නවා. ඒ වෙලාවේ දැනුම් දෙනවා, මහරජ සක්දේවදුනි, ඔබට මේ මිනිස් ගඳ දරා ගන්න අමාරුවෙනේ. අපි මලියම් බැඳිච්ච ගෝර තපස් ඇති පිරිසක්නේ. එනිසා මේ යටි හුළඟට ඉන්න එපා. අපේ හුළඟත් එක්ක ඔබගේ ශරීරයේ වැද ගන්න හුළඟට එක්කාසු වෙන්න ඉන්න එපා. ඒ වෙලාවේ ඉතින් මේවා මේ ප්‍රසිද්ධ වැකි. හැබැයි වැකි නිර්මාණය වුණේ කොහොමද කියලා දන්නේ නැහැ. මේ සෙල්ලුතුන්ගේ සිල් සුළඟ දෙව්ලොවටත් හමාගෙන යනවා. උඩු හුළඟට, යටි හුළඟට පවා එක්කාසු වෙනවා. ඒවා අපට ගඳ නැහැ. මෙන්න මේ විදිහට සක්දේව රජුරෝ ප්‍රකාශනයට පත් කරන්නේ දුනා. ඉතින් හිතේසි පිරිස. හැබැයි මේ සම්බන්ධයෙන් අසුර සමාගම සැක කරනවා. මේ සක්දේව රජුරවන්ට මේ ඉරිසිවරු හිතේසි අවවාද දෙනවනේ, සාකච්ඡා කරනවනේ. මෙහෙම සාකච්ඡා කරලා ඔත්තු සැපේ මගින් අපට පරාජය උරුම වෙනවා. එනිසා මේ ඉරිසිවරු ඔත්තු දෙනවා කියලා ඒ අසුර සමාගම මේ ඉරිසිවරුන් වෙත එක්කාසු වෙන්නේ. සෙරෙප්පු දාගෙන, කඩු පැලඳගෙන, ඒ සක්මම්මලු විනාශ කරමින්, කුටි විනාශ කරමින්, ඒ පැම්බාජන පෙරලමින් මහා හානියක් කරනවා. ඉතින් මේ තවුසෝ මේ ඉරිසිවරු නැවත අමාරුවෙන් ඒවා ප්‍රතිස්ථාපනය කරනවා. මෙන්න මේ වෙලාවක ප්‍රධාන ඉරිසිතුමාල්ලා මෙනෙහි කරන්න දුනා. නැවත මේ දෙවියෝ සහ අසුරයන් අතර යුද්ධයක් හටගන්නා යන්නේ. එනිසා මේ සම්භර කියන අසුර රාජයාට ගිහින් දැනුම් දෙන්න දුනා, ඔබගේ යුද්ධයේ ඔය දෙගොල්ලෝ අතර පවතිවා, අපට අභය දේවා, භය දෙන්න එපා, අපිට නිර්භයභාවය දෙන්න. ඔයත්තුන් ක්‍රියාකාරකම් නිසා අපිට බියක් හට අරන් තියෙනවා. නිර්භයව වාසය කරන්න අවස්ථාව දෙන්න කියලා ඉල්ලා සිටියා.
එවෙලාවේ මේ අසුර රාජයා දැනුම් දෙනවා, නෑ නුබලාට අපි නිර්භයභාවයක් දෙන්නේ, අභය දෙන්නේ නෑ, බයමයි දෙන්නේ. බයමයි දෙන්නේ නුබලා අර ජරපත් සක්‍රයා සමග එක්කහසුයි, කතිකාවතී ඉන්නවා අපට විරුද්ධයි කියලා මේ විදිහට දොස් කියන්න දුනා. එතනින් පස්සේ මේ ඊරිසි සමාගම නැත්නම් මේ ප්‍රධාන ඊරිසිවරයා ශාප කරන්න දුනා. ඒ ශාප කිරීම සමග පින්වතුනි මේ බලන්න, තමන්ගේ ජීවිත මේ දේවතා සමාගම අතර මෙහිම ප්‍රශ්නක්. මේ මනුස්ස ලෝකයේ ඊට වැඩිය 10000 ගාණක් ප්‍රශ්න ඇති. එතකොට මේ කතා ප්‍රවෘත්ති වලින් ඔයත්තුන්ගේ ජීවිතයයි කියවෙන්නේ. ඔයත්තුත් ඒ ප්‍රශ්න විසඳ ගන්න බලන්න. කෙනෙක් අපිට යදීමක් කළොතින්, කෙනෙක් අපට ආරාධනාවක් කළොත්, ඔයත් ඒවා කොච්චර පිළිකුල් විදියට බැහැර කරනවද? සමහර වෙලාවට මේ අඩිභාගයක ඉඩක් ඉල්ලන්නේ තමාගේ බිමෙන්. ඒ කෙනාගේ වාහනය ගන්න අඟල් ගණනයි මදි. ඒ චුට්ට ඔයත්තු දෙන්නේ තමාගේ බලය එතනින් පෙන්වන්න බලනවා. එහෙම නැත්තං සමහර වෙලාවට තමාගේ වත්ති තිබ්බ ගහක අත්තක බලපෑමත් තමයි ඇතුන්ගේ නිවසට එක්හස් වෙලා තියෙන්නේ. පොඩි ආරාධනාවක් කරන්නේ විනාශයක් වේවි, මේ අත් අයින් කරලා දෙන්න. ඔය ඇත්තෝ ඒවට වෛර හදාගෙන ඒ කෙනෙක්ගේ ජීවිතයකට වටිනකමක් නොදී, කෙනෙක්ගේ ජීවිතයේ සුව පහසුභාවය පිණිස, සුකවීරණය පිණිස ඔය ඇත්තෝ යම් උදව්වක් කරන්නේ. ඒවා ගලපාවි සමහර වෙලාවට අගුණ දකිමින්. ඒගොල්ලෝ අපිටත් ඔහොම තමයි කරේ, අපිත් එක්කත් ඔහොම තමයි ගැලපුණේ. දැන් තමයි ඔය හිස කහ කහ ඇස් දෙක බිමට හරවගෙන ඉන්නේ. ඒ කාලේ ඔහොම නෙවෙයි අපට සැලකුවේ. ජීවිතේ එකම විදිහට ගලාගෙන යන්නේ නැහැ පින්වතුනි. නින්දා ප්‍රශංසා යස ආයස මෙන්න මේ අටලෝ දහමේ ක්‍රියාකාරීත්වයත් එක්ක ජීවිත ගලාගෙන යනවා. කෙනෙක් අපට අතීතයේ ධනවත්කම් පාලා, නැනවත්කම් පාලා, බලය පෙන්නලා කටයුතු සම්පාදනය කරගෙන යනවා. ඒ කෙනාම නැවත අපේ පිහිට එල්ලනවා. මේක තමයි ලෝකස් ස්වභාවය. ඒ ලෝකස් ස්වභාවය තේරුම් ගන්න බැරුව අපි ගැටුම් හදාගන්නවා නම් මෙන්න මේ අධර්මවාදී ක්‍රමයට අපේ හදවතේ ගොඩක් එක්කාසු වෙලා තියෙනවා. පිංගතුනි, යුද්ධයකදී වේවා නැත්තං අපි යම් අවස්ථාවකදී දුරුවල තැනට තමයි පහර දෙන්නේ. යුද්ධයක් එක්කාසු වෙද්දී ඒ සතුරගේ මරමස්ථාන කියලා අපි හඳුන්වන්නේ දුර්වලම තැන්. ඒ දුර්වලම තැන් විනාශ කරන්න ලේසි. එහෙමනම් පින්තුනේ මේ කෙලෙස් සතුරුනොත් අපට පහර දෙන්නේ අපේ දුර්වල තැන්වලට. ඒ දුර්වල තැන් අපි ප්‍රබල කරගත්තොත්, තමාගේ දෝෂය තමන් කියවගත්තොත්, මම රාගාධිකයි, මම දේශාධිකයි, මම මෝහාධිකයි, මම බහුබාණ්ඩිකයි, මං නින්ද්‍රාශීලී, එව නැත්තම් මං බස්සාරාමයේ යෙදලා ඉන්නේ, මගේ කතාව වැඩි, මට නිදිමත ගතිය වැඩි, මම ද්වේෂයෙන් යුක්තයි, නැත්තම් මම ඕපදූප වෙන්න ස්වභාවය වැඩි. මෙන්න මේ විදිහේ තමාගේ දුර්වල තැන තමා කියවගන්න, තමා බලාගන්න. එහෙම බලාගත්තේ නැතිනම් මෙන්න මේ වේපචිත්ති මේ තැනැත්තේ තවුසන්ට නිග්‍රහ කිරීම, තවුසන්ට කලහ කිරීම, ඒ තවුසන් සමග ගැටීම තුළ ඒ තැනැත්ත රාත්‍රියේදී හරියට 100 දෙනෙක් ආවද 100කින් ගැහුවා වගේ බියට පත් වෙනවා. බියට පත්තල කෑ ගහගෙන තමයි නැගිටින්නේ. ඊට පස්සේ ඒ අසුර සමාගම මහරජුරුවනේ, ඇයි වහන්සේ බය වෙන්න එපා. නෑ මට යුද්ධයක් වගේ දැනුණා, මට මහා භයානක අවි ආයුධ වලින් පහර ලැබුණා, මේ විදියට බියට පත් වෙන එක කියලා නැවත නිදා ගන්නවා. ඒ නැවත නිදාගනිද්දී නැවතත් මේ විදියට හැරෙනවා. එතෙම රජ්ජුරෝ නිදි කරවන්න අර අසුර සමාගම උත්සාහවන්ත වෙද්දිම එළි වෙනවා. චිත්ත කියනවා සිතට, වේප චිත්ත. සිත සන්ත්‍රාසයට පත් වෙන තැනැත්තා, සිත ගිලම්බාවයට පත් වෙච්ච තැනැත්තා, සිත බීතියට පත් වෙච්ච තැනැත්තා මේ නාමයෙන් හඳුනනවා. එහෙනම් අද දන්නවා ඇත්ත මේ වේප චිත්ති කියන්නේ ඇයි. වේප චිත්ති කියන්නේ සන්ත්‍රාසයට පත් වෙච්ච, ගිලන් වෙච්ච හිතක් ඇති තැනැත්තා.
අතීතයේ සම්භර කියලා හඳුන්වපු මේ අසුර රාජයා ඒ මද්‍රව්‍ය පරිහරණය කරලා තමාගේ ඉඩම අහිමි කරගත්තා, තමාගේ දෙව්ලෝ අහිමි කරගත්තා. එකින් එක එකින් එක ප්‍රශ්න නිර්මාණය කරගත්ත විදිහ ඔයතුමනි කියලා බලන්න. පින්තුනි, මේ විදිහේ තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුනා, මහණෙනි, ඒ සක්දේව් රජ්ජුරෝ යම් තැනකදී මේ වේපචිත්ති අසුරින්ද්‍රයාට දැනුම් දෙන්න දුනා, තිත්තේ වේපචිත්ති ගහිතෝ වේපචිත්ති, වේපචිත්ති අසුරින්ද්‍රය ඔබ සිටීවා, ඔබ ග්‍රහණයට අපි ගත්තා. මේ පස්තැනකින් බැඳීම කියලා කියන්නේ පිංගතුනි, අත් දෙක කකුල් දෙක ග්‍රීවය, මේ පස්තැන මේක ග්‍රහණයට ගත්තා කියනවා සමග ඒවා ක්‍රියාත්මක වෙද්දි හරියට බාධකයක් යදෙනවා, අත ඔසේ වෙද්දි අතට බාධකයක් යදෙනවා. එද මේ බැඳ කියන්නේ මහා නූල් වලින් නෙවෙයි. ඔයත් මෙනි කියලා බලන්න, සමහර තැන්වල අපට අත ඉස්සරහට දාන්න බෑ. එතන විදුලිය තියෙනවා, විදුලිය වැදේ කියලා අපි අත ඉස්සරහට දාන්නේ. ඒ වගේම ගෙල ඉස්සරහට දාන්නේ. මෙන්න මේ වගේ බන්ධනයක් තමයි, කියන්නේ මේ දෙව්ලව වරපටෝලින් බන්ධන බැඳීම් නැහැ. මේව මහා සියුම් කාරණා. මේ විදිහට තමයි මේ පස් තැනකින් බැඳෙනවා කියලා හඳුන්වන්නේ. ඒවා අවහිර කරනවා, දෙපා හැසිරීම අවහිර වෙලා, දෙයක් දෙක නැත් අත් දෙක හැසිරීම අවහිර වෙලා, ගෙල හැසිරීම අවහිර වෙලා. ඉතින් මේ වෙලාවේ මේ සක්දේව් රජුරවන්ට මේ වේපචිත්ත අසුරින්ද්‍රයා ගරියා කරනවා, බනිනවා. පෞකාරයා, සැහැසි පුජ්‍යලයා, අධර්මවාදියා, අධම කෙනා ආදී වශයෙන් මේ විදිහට යනින් එනින් ගමන් මේ සක්දේව් රජුරවන්ට ගරියා කරන්න දුන, බනින්න දුනා. ඒ වෙලාවේ මේ මාතලේ රතාචාර්යතුමා විමසනවා, මේ මහා දුර්වලයෙක්නේ ස්වාමීනි, මේ දුර්වලයා ගරිහා කරද්දි බනිද්දි ඇයි ඔබ වහන්සේ නිහඬ, ඇයි ඔබ වහන්සේ නිස්සද්ද? ඒ වෙලාවේ දැනුම් දෙනවා, මෝඩයා වලක්වන්නේ නැතුව නම් අතිශයින්ම කිපෙනවා. කිපීම මෝඩයාට, තරහව මෝඩයාට අයිති જાතියක්. ඒ මෝඩ ධර්මතා මෝඩයාගේ හදවතේම පවතීවා. ඉවසීම සත්පුරුෂෝන්ට අයිති දෙයක්, නුවණැත්තන්ට අයිති දෙයක්. ඒවා අපේ හදවතේ එක්කාසු වේවා. එහෙමනම් පින්වතුනි, මේ නරක ධර්මතා එක්කාසු වෙන්නේ නරක වෙච්ච හිත් තුල. සත්පුරුෂ හිත් තුල නරක ධර්මතා හිටින්නේ නැ, එක්කාසු වෙන්නේ නැ. හැබැයි අපේ හදවත සත්පුරුෂ හදවතක් භාවයට පත් කරගන්න පුළුවන්. දුවේප්තේ, මේ කාරණා ඔයත් හොඳට හිතට ගන්න. මේ සක්දේව් රජුරෝ වෙන හේතු තලෝකාග්‍රු භාගතුන් වහන්සේ මේ සූත්‍රවල දේශනා කරනවා. ඒ සූත්‍රවල ප්‍රධාන හේතු නැත්තේ දෙව්ලෝ යන්න ප්‍රධාන හේතු තමයි බොහෝ දුරට මේ පංචශීලය ආරක්ෂා කිරීම. මේ මද්ද්‍රව්‍යයෙන් හදවත විකෘති වෙනවනේ. ඔයත්තුන්ගේ චූටි ජීවිතවලට මේව එක්කාසු කරගන්න එපා. යමක ආදීනව පක්ෂය අපට තේරුම් ගන්න පුළුවන් නම් ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒ ආදීනවයන් අපි නිතර නිතර මෙනෙහි කරන්න ඕන. ඔයත්තුන්ට මේ මද්ද්‍රව්‍යවල ආදීනව ඒ විදිහටම දැනෙන්නේ. මේක ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය කියන එකට අපේ හිත එක්කාසු වෙලා නැඹුරු වෙලා. එම ආස්වාදයක් නැත්තම් මේවට මේ තරම් ඇලීමක්, මේ තරම් එක්කාසු වීමක් හදවතේ මේ තරම් ඉඩක් නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි දුවේ පුතේ, අම්මේ තාත්තේ මේ වගේ ආස්වාදයේ වගේම ආදීනව මෙනෙහි කරන්න. ඒ ආදීනව මේ ජීවිතේට විතරක් නෙවෙයි, ආස්වාදේ නම් ඔයත්තොන්ට පැයයි, දෙකයි, සතියයි, මාසයයි, වර්ෂයයි. හැබැයි මේ වගේ ආදීනව එක්කාසු වෙද්දී භවයේ පුරාවට එක්කාසු වෙනවා. එතකොට මිමි ගමන නවත්ත ගන්න බැරුව අර දේවතා සමාගම පිරිහුණා. මේ වගේම ඔයත්තුන්ගෙත් පිරිහීම සිද්ධ වෙනවා. සක්දේව් රජුරෝ මේ කාරණාව දැනුම් දෙන්න දුනා, වේපචිත්ති නැත්තං
සැහැසිකම ක්‍රියාවේ ඉදිරියේ නැවත මාතලිය රතාචාර්ය විමසනවා, ස්වාමීනි අපි දුර්වලයි කියලා හිතාවෙනි, අපි නියාලෝ කියලා හිතාවෙනි, අපි පෞරුෂයක් නැහැ කියලා හිතාවෙනි. මේ ලෝකයේ හිතන සිතවිල්ල නැත්නම් එක්කෙනෙක් දෙන්නෙක් හිතන හිතවිල්ල අපට වැඩක් නැහැ. අපි ඒ පුජ්‍යලයාගේ මුහුණ බලන්න අපට උවමනාවක් නැහැ. අපි බලන්න ඕන පින්වතුනි ධර්මයේ මුහුණයි. අපි ධර්මයේ පැත්තයි බලන්න ඕනේ. ඒ කෙනෙක්ගේ දෙන්නෙක්ගේ සතුට වෙනුවෙන් තමාගේ ආත්මය උකසට තියන්න ඕනද? තමාගේ ආත්මය ඒ තරම් දුර්වල කරන්න ඕනද? පින්වතුනි මේ කාරණාව අපිට මේ මාරපාක්ෂික ධර්මයක් විදිහට තමයි එක්කාස වෙන්නේ. අතීතේ මේ වගේන් කෙලසුණා, වර්තමානයේත් අපි මේ මද්ද්‍රව්‍ය නිසා කෙලසෙනවා, අනාගතෙත් කෙලසෙනවාමයි විවිධාකාර ජාති ඔයත් හිත විකෘති කරගන්න හොයනවා. ඒ හොයන ජාති වේගයෙන් එක්කාස වෙනවා. චුට්ටක් විවෘත මනසින් මේ ලංකාව දෙස බලන්න. මේ ලංකාව කෙරෙහි ලෝකය නැත්තයි අධර්මවාදී පිරිස කයම සතුට කිරීම කෙලවර කොට ඇත්තාවෝ විකෘති ආසාවෙන් පිළී ගිය ආර්ථිකයේ පමණක් හිතට ළඟා කරගන්න ඕන කියලා, ආර්ථිකයේ දියුණුව පමණක් මෙනෙහි කරන යැත්තෝ කොහොමද අපි දෙස බලන්නේ? එතන මේ ගමනත් එක්ක අද මාරදිව පුත්‍රයාට එන්න අවශ්‍ය නැහැ. අද විවිධ මාරක බලපෑම් වලට එන්න අවශ්‍ය නැහැ. මොකද ඒ අවශ්‍යතා සියල්ල වෙනත් අපේම පෘථිවිවැසි මිනිස්සු විසින් සිද්ධ කරනවා. එනිසා අපි ආරාධනා කරනවා යම් පැහැයකට වේවා, යම් කිසි සුවඳකට වේවා, යම් කිසි උසමහතකට වේවා, යම් කිසි අවියවුද බලයකට වේවා, ඒත්තොන්ට ප්‍රශස්ත කියන්න යන්න එපා. ඇත්තුන්ගේ ජීවිත බෙදන්න ඕනේ එහෙම ලස්සනකින් නෙවෙයි, ධර්මයෙන් ලස්සන වෙලාද අධර්මයෙන් විකෘති වෙලාද කියලා. මෙන්න මේ බෙදීමට ලක් කරලා අපි මේ පෘථිවිය දෙස බලමු, මේ විශ්වය දෙස බලමු. එතකොට අපට මේ රට රකින්න හිතේවි. එහෙම නැතුව මේ අපේ ජාතිය අපේ රට කියලා කොච්චර උත්සාහවන්ත වුණත් පින්වතුනි පුළුවන්කමක් නැහැ මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරගන්න. ධර්මයෙන් රකින රැකීමමයි මේ පිම්බිමේ එකම ආරක්ෂාව. ඒ ධර්මයෙන් ආරක්ෂා කරන්න නම් අපේ හදවත ධර්මයෙන් පෝෂණය වෙන්න ඕන, අපේ හදවත ධර්ම කඳවුරු භාවයට පත් වෙන්න ඕන. එලෙස ධර්මයේ රක්ෂස්ථානය ධර්මයේ කඳුරක් භාවයට ඔබගේ ආත්මය පත් කරගන්න මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක් ජීව බලයක් ජීව ශක්තියක්ම වේවා කියන ප්‍රාර්ථනා පිහිටවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා රත්නත්‍රය අනන්ත සිවිසුකන බලයෙන් සියලු මාරක බාධක අනිවිනු කුඩේ නැස්වාකට වාසයල් හිරදුට පිනුබිසේ වේද විද්වන්සනේ වේවා, සිතක් සාන්තියක් සැනසීමක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.